ගරු සභාපතිතුමනි, අද දිනේ ඉතාම වැදගත් නිවේදන දෙකක් සඳහා අද ඇවිල්ලා තියෙනවා අපිට ගැසට් නිවේදන දෙකක්. එකක් මේ දුගීකම පිළිබඳව පසුගිය කාලයේ ඇතිවෙච්ච කාරණාව ගැන. මේ පිළිබඳව පාර්ලිමේන්තු අනුකමිටුවලදී බොහොම බැරෑරුම සාකච්ඡා වුණා. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ කණ්ඩායමට මුලින්ම විධිමත් සමාජ ආරක්ෂණ දලක් නිර්මාණය කිරීම සඳහා කිසියම් දුරකට රටේ හැමදෙනාටම පිළිගත හැකි ජාලයක් නිර්මාණය කිරීමට හැකිවීම ගැන. හැබැයි අපි එකක් පිළිගන්න ඕනේ, මේ රටේ දුගීකම දුරලීම සඳහා ගෙන එන ලද හොඳ ආද්‍යාශයෙන් යුතුව ගෙන එන ලද ජනසවිය, ඒ වගේම සමෘද්ධිය, දිවි නැගුම වැනි දෑවලින් රටේ දුගී දුප්පත්කම දුරලීමට අපොහොසත් වූ බව. ඒක අපි නෙමෙයි කියන්නේ, මේ රටේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්ලා දීලා තියෙනවා 2012 සමීක්ෂණෙන්. මේ නිසා, මේ සහනාධාර වැඩපිළිවෙල නිසා, ඒ කියන්නේ මේ සමෘද්ධි වැනි සහනාධාර වැඩපිළිවෙල නිසා දුගීකම අඩුවීමට දරපු දායකත්වය අඩුම මේ ක්‍රියාවලියක. වැඩිම දායකත්වයක් දරලා තියෙන්නේ නව රැකියා උත්පාදනය. ඒ අනුව මා හිතන්නේ මේක අද මේ යොදලා තියෙන වැඩපිළිවෙලත් පැහැදිලිවම ජීවිතය ගැටගසා ගැනීම සඳහා මේ අවස්ථාවේදී මේ ආර්ථික ව්‍යසනයත් එක්ක ලබා දීපු ආධාරයක් හරියටයි සලකන්න වෙන්නේ. සමෘද්ධි බැංකු ව්‍යාපාරය හා සමෘද්ධි ව්‍යාපාරය නව ව්‍යවසායකයන් විශේෂයෙන්ම සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගොඩනගා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බව අපිට කියලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ මූලිකත්වයෙන් ඒක නිවැරදිව ක්‍රියාත්මක කිරීම රට පැත්තෙන් හැම අතින්ම වැදගත්. මොකද එක පැත්තකින් මේ දුගී ජනයාට නව ආදායම් අවස්ථා ලබා දීමත් මේ අර්බුදයෙන් ගැලවීමට තිබෙන ප්‍රධානම මාර්ගය වන්නේ අපේ දළදේශීය නිෂ්පාදනය වැඩි කිරීම පමණයි. ඒ වෙතට එක යොමු වෙන්න ඕනේ. හැබැයි ඒක සාර්ථක වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ බැංකුවත් එක්ක දැනට වෙනත් ආයතන සතුව තිබෙන මේ විධාතා මධ්‍යස්ථාන, ඒකෙන් තාක්ෂණය ලබා දෙනවා. ඒ වගේම අලවිකරණය කියන මේ තුනත් එක්ක රජයේ බදු ප්‍රතිපත්තිය සමගාමී වෙන්න ඕනි. අපි කුඩා ව්‍යාපාරිකයන්ට හඳුන් කූරු හදන්න, උටුපන්දම් හදන්න තාක්ෂණය ලබා දුන්නට වැඩක් නැහැ. අපේ බදු ප්‍රතිපත්තිය මත විදේශ රටවල් වලින් ඉතා අඩු ගානට මේවා එනවා. ඒ නිසා මේක සංයුක්තව සමෘද්ධි බැංකුව, සමෘද්ධි ව්‍යාපාරය, විධාතා ව්‍යාපාරය, ඒ වගේම අනිකුත් බදු සහන, මේ සියල්ල එකට අරගත් වැඩපිළිවෙලක් ඉදිරි කාලයේදී දියත් කළොත් මා හිතනවා ඒක සාර්ථක කරගන්න පුළුවන්. කාලයක් විධාතා මධ්‍යස්ථාන පාලනය කළ කෙනෙක් හැටියට, ඒකෙන් විපුල ප්‍රතිඵල ලබා දීපු කෙනෙක් හැටියට මේක එකට එකතු කිරීමේ අවශ්‍යතාවය මම දකිනවා. ඒ වගේම අද මම වැඩාත්ම වැදගත් එක තමයි මේ හදිසියේ ගෙනාපු මේ භාණ්ඩාගාර බිල්පත්වල සීමාව ඉහළ දැමීමට කරන ලද යෝජනාව. කැබිනට් පත්‍රිකාව සඳහා ඉදිරිපත් කළා. බ්‍රහස්පතින්දා දවල් 11ට මූල්‍ය කාරක සභාවට කියලා මේක 3:30ට ගේනවා කියලා. ඒක 3:30ට ගෙනල්ලා ඒක අනුමත කරලා අද ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. මෙවැනි ආර්ථිකයට අතිශයින්ම තීරණාත්මක දෙයක් මේ ආකාරයේ ගේන ක්‍රියාවලියට ඔගේ නම් බරපතල විරෝධතාවය මේ අවස්ථාවේ පළ කරනවා කිසිම විධිමත් සාකච්ඡාවකින් තොරව. මොකද මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ? ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ පසුගිය අයවැයේදී යෝජනා කරපු ආකාරයට විදේශ මූලාශ්‍ර වලින් බලාපොරොත්තු වුණා ගරු සභාපතිතුමනි රුපියල් බිලියන 1400ක්. ඒක ලබා ගන්න බෑ කියලා තියෙනවා. ඊළඟට වෙනත් මූලාශ්‍ර වලින් SL ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර හෝ වෙනත් ආකාරයටත් මුදල් හොයා ගන්න බෑ කියලා තියෙනවා. එහෙමනම් එකම විසඳුම භාණ්ඩාගාර බිල්පත් කියලා තියෙනවා. මෙතන භාණ්ඩාගාර බිල්පත් කිව්වත් ඒ බිල්පත් වලටත් තියෙන ඉල්ලුම, දැන් පසුගිය සතියේ නිකුත් කරපු බිල්පත 126 පොලියට නිකුත් කළේ. එතකොට මේ අධික පොලියක්, මේ අධික පොලියත් එක්ක අනිවාර්යයෙන්ම රටේ අනිකුත් පොලිය අනුපාතයන් තීරණය වෙනවා. ඒ අනුව වෙළඳ පොලෙන් නම් මේ මුදල් ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. මොකද කරන්න වෙන්නේ? සල්ලි අච්චු ගහන්නයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ යන්නේ පරණ පාරෙමයි. මේ යන්නේ මේ නව ජනාධිපතිවරයා හෝ මේ නව මහබැංකු අධිපතිවරයාගේ පාරේ නෙවෙයි. මේ යන්නේ පරණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, අජිත් නිවාඩ් කබ්‍රාල් හිටපු මහ බැංකු අධිපතිතුමා ගිය පාරේ. ඒ මොකද්ද? අයවැය පත්‍රය සීමා කර ගැනීම සඳහා සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලිය. ඒකේ ප්‍රතිඵලය අපි දන්නවා.
ඒකෙන් තමයි මේ අධිඋද්ධමනය ඇති වුණේ. ඒකෙන් තමයි මේ ආකාරයට ඉහළ පොලී අනුපාතයක් දීලා හරි වෙළඳ පොලේ තියෙන ධනය ආපසු ගන්න සිද්ධ වුණේ. ඒ විෂම චක්‍රයට රට නැවත යටවීම තමයි මේන් සිදුවන්නේ. ඒ විතරක් නෙවෙයි 2003 දී අපි දන්නවා ගෙනාවා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් එහෙම නැත්නම් ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් කියලා එකක්. ඒ ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එකට මොකද වුනේ කියලා අපි දන්නවා. ඒකේ මොකද බලාපොරොත්තු වුනේ? ඒකෙන් බලාපොරොත්තු වුනේ මේ රාජ්‍ය ණය පිළිබඳ සීමාවක් ඇති කරගන්න. එදා කිව්වේ මොකද්ද? අපේකේ ඒ කියන්නේ ෆිස්කල් ඩෙෆිසිට් එක as a share of GDP less than 5% by 2006. දැන් මේක unchanged මේ දක්වාම. ඊළඟට public debt as a share of GDP less than 85% by 2006 and less than 60% by end 2013. දැන් මේ ටාගට් එක දීලා තියෙනවා කීයටද? 2030ට. ඒ වගේම treasury guarantees as a share of GDP base on 3-year moving average තිබිච්ච එක less than 4.5 තමයි තිබිච්ච ටාගට් එක. දැන් ඒක 15%. මේ විදිහට හැමදාම මොකද කරලා තියෙන්නේ? මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා ණය ගැනීමේ සීමාව, ඒ වගේම අයවැය පරතරයේ සීමාව, මේවා අපි එහාට දාගෙන ගිහිල්ලා තමයි මේ බංකොලොත් භාවයේ මාවතට රට වැටුනේ. දැන් යම් බලාපොරොත්තුවක් ඇති වුණා මේ මූල්‍ය අරමුදලේ එකඟතාවයන් එක්ක අපගේ දල මූල්‍යන අවශ්‍යතාවය, එහෙම නැත්නම් ග්‍රොස් ෆයිනෑන්සි නීඩ් එකට සීමා පැනවීම විසින්, ඒ වගේම ප්‍රාථමික ශේෂයට එහෙම නැත්නම් ප්‍රයිමරි බැලන්ස් එකට සීමා පැනවීම විසින් යම් බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් මේකෙන් ඒක ඉටු වෙනවද? මේ ක්‍රියාවලිය විසින් ඒක ඉටු කරනවද? නෑ. අපේ ණය බර 1 ට්‍රිලියන් බිලියන 1000ක් කියන්නේ දල දේශීය නිෂ්පාදනයේ 4%කට වඩා වැඩි ප්‍රමාණයක්. අතිවිශාල ප්‍රමාණයක්. අපේ ආදායම අපි බලාපොරොත්තු වුණේ බිලියන් 3500යි. 1000ක් තවත් බිල්පත් වලින් ගන්න යනවා කියන්නේ හරියටම අපේ ආදායමෙන් තව 3 එකකට වැඩි ප්‍රමාණයක් ගන්නයි යන්නේ. ඒක නිසා මේ සිදුවෙමින් තියෙන්නේ මොකද්ද? පරණ පාරට නැවත වැටීම පමණයි. මෙතන වාද විවාද කරා. Remember please wind up. මෙතන වාද විවාද කළා IMF යෝජනාවලිය ගැන. ඒ යෝජනාවලියටත් මේක පටහැනි. ඉතාලම වැදගත් විදිහට කියනවා නම් ඊයේ අනුමත කරන්න තිබුණා ශ්‍රී ලංකා මහ බැංකු පනත. ඒ මහ බැංකු පනත අනුමත කළා නම් මෙවැනි දෙයක් කරන්න බෑ. මොකද මේ භාණ්ඩාගාර බිල්පත් හරහා මහ බැංකුවට ණය ගැනීම අහෝසි කිරීම එක පියවරක් ඒ මහ බැංකු පනතේ. ඒ අනුව මේ මහ බැංකු පනත ඊයේ විවාදයට නොගත්තේ එක්ස්ප්‍රස් පර්ල් නැවහින්ද නෙවෙයි. එහෙම නැත්නම් විපක්ෂයේ ඉල්ලීමක් හින්දා නෙවෙයි. ගත්තෙම මෙන්න මේ පනත අනුමත කළා නම් මේ පන මේක ගෙනල්ලා මේ බිලියන 1000කින් අපේ ණය සීමා වැඩි කරන්න නොහැකි නිසා. ඒ නිසා මම ඉතා කනගාටුවෙන් උනත් කියනවා නැවතත් මේ රට පරණ පාරටම පරණ මාවතටම ගිහින් තියෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩයිම තියෙනවා. ඒ කඩයිම වෙද්දි රට බරපතල ව්‍යසනයකට ලක්වීම වැළැක්වීම සඳහා විධිමත් පියවරයක් ගන්නවා වෙනුවට මේ తాවකාලික පියවර වලින් ඒ තවත් අවුල් වෙන බවට අනතුරු අඟවමින් මම නිහඬ වෙනවා. Thank you.